දිවයින අසන්නේ පහළ වායුගෝලයේ පවතින කැඩමීන් ස්වභාවයක්. ඒ හේතුව නිසා අපි දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනේ සිට බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වයේ විශේෂයෙන්ම බලපාන්නේ උතුරු මැද නැගෙනහිර පළාතත්, ඊට අමතරව අපිට කියන්න පුළුවන් මාතලේ දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දිවයිනේ සෙසු පළාත්වල සවස දෙකෙන් පස්සේ වගේ වැසි හෝ ගිගුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන් තැනින් තැන. ඇතැම් ස්ථාන ගත්තම විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද, ඌව, මාතර, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තදවැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ කාල පරිච්ඡේදයේදී සබරගමුව මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ වැසි පවතින විට තාවකාලිකව තද සුළං ඒ අවට ඇති වෙනවා. ඊට අමතරව මේ දිනවල විශේෂයෙන්ම තියෙනවා මේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න නම් වර්ෂාව පටන් ගන්න මොහොතකට කලින් හරි විදුලි උපාංග පේන වලින් ගලවලා ඉවත් කරන්න. වහින අවස්ථාවේදී එලිමහනේ රැඳෙන්න එපා. විශේෂයෙන්ම විවුර්ත වාහනවල ගමන් කරන්න එපා. අනිත් කාරණේ තමයි ලෝහමය ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ සමග වැඩ කිරීම වලින් නියැලෙන්න එපා. මොකද මේ වගේ දේවල් කිරීම තුළදී අකුණු අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයන් වැඩි වෙන්න පුළුවන්. මුහුදේ කාලගුණය ගත්තොත් විශේෂයෙන්ම මඩකලපුව සිට තිරිකුණාමලය, අංකසන්තුරේ, පුත්තලමේ ඉඳන් ගාල්ල දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් කියන මොහොත් තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඉතුරු මුහුදු ප්‍රදේශවල සාමාන්‍යයෙන් හවස් ජාම වෙනකොට තමයි වර්ෂාව තියෙන්න පුළුවන්. මේ වැසි පවතින විට තාවකාලිකව තද සුළං වල වේගය වැඩි වීමක් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල මුහුදු තරමක් සළු වීමේ හැකියාවන් තියෙයි. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.